මේ වරාය වැලේඛනයේ සැකසීම ලංකා ඉතිහාසයේ වෙන කවර ආණ්ඩුවක්වත් කළ යුතු ආකාරයට වඩා වෙනස් ආකාරයකට කළ යුතු වෙනවා. මක්නිසාද යත් මීට පෙර ලංකාවේ කුමන ජනාධිපතිවරයෙක් යටතේ වුණත් කුමන ආණ්ඩුවක් යටතේ වුණත් රාජ්‍ය අයවැයේ නොපියූ යම් කිසි පරතරයක් තියෙනවා නම් පියව ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් අච්චු ගන්න පුළුවන්. මීට පසු කුමන රජයක් යටතේවත් ශ්‍රී ලංකා මහ බැංකුවට මුදල් අච්චු ගැනීම තහනම් කරලා තියෙන්නේ විවස්ථාදායකයේ විසින් නව ශ්‍රී ලංකා මහ බැංකුව පනතක් හදලා මහ බැංකුව ස්වාධීන කරලා ඒ සඳහා මුදල් අච්චු ගැසීම කරන්න බැරි වෙන විදිහේ තහනමක් පනවලා තියෙනවා. ඒ නිසා ඒ ශ්‍රී ලංකා මහ බැංකුව පනතට අනුව මුදල් අච්චු ගන්න අයවැයක් ඉදිරිපත් කරන්න බෑ. දෙක, මීට පෙර අයවැය ලේඛනවල ලංකා ඉතිහාසයේ තමන් කැමති ආකාරයට කැමති විදිහට ණය ගන්න පුළුවන්. ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා සංවර්ධන බැඳුම් කරනිකුත් කළා සවරින් බොන්ඩ්ස් වලින් ණය ගන්න පුළුවන්. දැන් එහෙම බෑ. රාජ්‍ය ණය පාලනය සඳහා වෙනම පනතක් නීතියක් ලෙස සම්මත කරලා තියෙනවා. තුන, මීට පෙර දේශපාලනඥයන් විවිධ පොරොන්දු ලබා දීලා ජනතාවට ඒවට අනුව අයවැය සකස් කරලා ඒව අයවැය ලේඛනයට ඇතුළු කරන්න පුළුවන්. දැන් එහෙම බෑ. මූල්‍ය කළමනාකරණ වගකීම් පනතක් තියෙනවා. ඒ පනත අනුව පාර්ලිමේන්තුවේ බජට් ඔෆිස් එකක් තියෙනවා. ඒ බජට් ඔෆිස් එකේ දේශපාලනඥයන් නෙවෙයි විෂයානුබද්ධ විශේෂඥයන් විසින් ඒ පිළිබඳ වගකීමක් දරලා තමයි අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ. හතර, මේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරලා තියෙනවා අයවැයකරණය හා රාජ්‍ය කළමනාකරණය හා ආර්ථිකය පිළිබඳ ආර්ථික පරිවර්තන පනතක්. ඒ පනතේ මූලික සිද්ධාන්ත වගයක් තියෙනවා. ඒවා කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ නීති අනුව.